සිංහල ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙන කෙනෙක් හැටියට අනිත් ජනතාවත් එක්ක මේ සංහිඳියාව කැත කරගෙන යන කෙනෙක් ඔබ ඔබ දකින්නේ මේක කොහොමද මේක සුදත් ඇත්තටම හරි සංකීර්ණ ප්‍රශ්නයක් ද අපි අද තියෙන තත්ත්වය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම හිතනවා දැන් අපි සුමන්දිර මන්ත්‍රීතුමා කිව්වා වගේ අපි ටිකක් ඉතිහාසයට යන්න වෙනවා 1956 වෙනකන් අපිට පිටිපස්සට දුවන්න වෙනවා මොකද ඇත්තටම අපි අරගත්තොත් එහෙම එදා ඩීඑස්ඒ නායක අගමැතිතුමා අපේ සුද්ධ යටතේ විතාන්නේ යටතේ අපි අවුරුදු 100 ගණනක් ජීවත් වුණා. ඒතර අපි නිදහස ලබා ගන්නකොට එදා ඩීඑස්ඒ නායක අගමැතිතුමා දෙමළ නායකයෝ මුස්ලිම් නායකයෝ ඔක්කොම එකට එකහු කරගෙන ඉන්දියාවේ महात्मा गांधी मेत्तुमत् ब्रिटानिया निदास इल्लुवे इंडिया पाकिस्तानी की रटवाल दिखाक एक रट इतकोट अवसान मुहूर्ते पाकिस्तानी की हुआ पंजाब जाति की हुआ अभी विनम रटक कोनी के लिए इतकोट पाकिस्तानी कडला विनम रटक करीर अदल दून इतकोट इदा अभी सिंगल दिमल मुस्लिम उक्कुम जाति क्यों එකට නායකයෙක්ම එක්කහු වෙලා එක රටක් හැටියට ඉල්ලපු නිසා තමයි ශ්‍රී ලංකාව අපිට එක රටක් හැටියට හම්බ වුනේ. නැත්නම් සමහර වෙලාවට අපිට මේක දෙකට කැඩිලා රටවල් දෙකක් හැටියට හම්බ වුණා නම් අද අපේ රට ඉතුරු වෙන්නේ නැහැ. මොකද මේක එදා ඉඳන්ම දිගටම අපිට යුද්ධ කර කර තමයි ඉන්න තිබිලා මම හිතන්නේ අද තුන්වෙනි ලෝකේ තියෙන දුප්පත්ම රටක් බවට ලංකාව පත් වෙන්නට ගොඩක් දුරට ඉඩ කඩ තිබුණා. නමුත් අපි ඔක්කොම එකතු වුණ නිසා අපිට ඒ තත්ත්වෙන් මිදෙන්න ලැබුණා. නමුත් ඉත අවසනාවකට වගේ ඩීඑස්එන් නායක අගමැතිතුමා අස්වැ පිටින් වැටිලා ඒ මරණ මංචකයේදී එතුමා ඉල්ලීමක් කරා ඩඩ්ලි සේන නායක මැතිතුමාට එතුමාගේ පුතාට මේ අගමැතිකම දෙන්නේ කියලා. ඉත එතුමා ඒ අවස්ථාවේ හිටපු සුදුසුම පුද්ගලයෙක්. ඒතර පක්ෂයේ ඒකත් එක්කම තීරණය කළ ඉවර වෙලා ඩීඑස්ඒ එතකොට ඩඩ්ලි සේන නායක මැතිතුමා අගමැතිතුමා तर भंडार नायक मेतुमा कल्पना करा मुझे युमे नायकत्व बलापुरटी तर युमा पक्ष युवत्ला विनम पक्ष कदा मेतुट इद्रिपत्र नमूद युतम आसने की पीतर तम हमने इट पे युमा कल्पना करा दें कुम बलेगा युमा बौद्धिकने भी युमा कथोली आम ध्रुव गावट गील आम ध्रुव हमुना स्वामी लखमतुमा कथोली එතකොට එතුමා කතෝලික ආගමෙන් බෞද්ධ ආගමට ඇවිල්ලා ඒ කියන්නේ බලය ගන්නම ඒ අවස්ථාවේදී එතුමා ඊට පස්සේ සිංහල ඒ රාජ්‍ය සභාව හදල ඉවරලා ඊට පස්සේ සිංහල භාෂාව ඒ මැතිවරණයේදී එතුමා කල්පනා කරා කොහොම හරි බලය ගන්න මොකද්ද මං කරන්න ඕනේ. එතකොට බ්‍රිතාන්‍යයට යටත් වෙලා ඉන්නකොට මහජාතිය හැටියට සිංහල ජාතිය හිටපු නිසා එතකොට බ්‍රිතාන්‍යොත් එක්ක ගැටුනේ සිංහලෝ සිංහලියෝ ගැටුවට සිංහලියෝ දහස් ගණන මම හිතන්නේ මේ අවස්ථාවේදී මරණයට පත් වුණා. ඒක සාමාන්‍ය යුද්ධයක් ඇති වෙනකොට ඇති වෙන තත්ත්වයක්. එතකොට ඒ තත්ත්වය තුල අපේ සිංහල මිනිස්සු ඉංග්‍රීසි භාෂාවත් එක්ක තරහෙන් තමයි හිටියේ. ජාතියත් එක්ක විතරක් නෙමෙයි. ඒතර ඒක නිසාම එතුමා කල්පනා කරා ඒක ප්‍රයෝජනයට අරගෙන මම බලයට ආවොත් එහෙම इंग्रीसी भाषाव पैविशियातर कतुत राज्य भाषाव कर्णवेकिलुमा जनता सिंगल भाषा राज्य भाषा युमा जनता जातिवाद सिंगल आयी जातिवाद औसलतमा युमा ये बल ये अवस्था गाते युमा दी भंडार नायक अरगत्मा इंगला तिगर गाते तोट ये बैरिस्टर विभाग पास कर इंग्लिशी भाषा में इतने युमा धन्यवा इंग्लिशी भाषा भी तीन वटिना का मुका देखिए युमाट बालय गत्ता बस एक निवेदि करना तीन तो एक किसी को निवेदि उन्न है अवसानी दी इतने ये वगेम ये अवस्था बालय गत्ता वगेम इतोटे इदा हिटपू दिमल नायक उठा मेक निवेदि करगा तिबुना मम्मी इतना अमृत लिंगम बगे इदा हिटपू दिमल नायक एक प्रयोजन देशपालन नायको
දෙමළ ජාතීන්ගේ ජාතිවාදය අවුස්සලා එතන ඒගොල්ලන් දේශපාලන බලයකට ගියා. ඒතර ඒ වගේම අපේ නැගෙනහිර පළාතේ මම දන්නේ හැබැයි වුණාන බණ්ඩාරනායක චිල්ලනායකම කියසම තිබ්බා, දන්නේ චිල්ලනායකම තිබ්බා. ඒක වෙලාවක UNPI එක බෑ කියන එක වෙලාව. ඒක තමයි. මං කියන්නේ මෙතනදී මේ බලය මේ දේශපාලන බර බල අරගලිය නිසා මේ අහිංසක ජනතාවගේ ජාතිවාදය අවුස්සලා එතකොට මේ දැන් සිංහල කට්ටිය දෙවල කට්ටිය මේ ඒ කියන්නේ බලය ගන්න දේශපාලනයෙන් ඒගොල්ලන් උඩට යන්න තමයි මේක ඇත්තටම ඇති කරේ. එතකොට ඊළඟට අපි ගත්තා කියන්නේ සිංහල ජනතාවත් එක්ක කරා දෙමළ ජනතාවත් එකම කරා. දෙමළ ජනතාවත් එක්කම කරා. එකම කරා කියලා. එතකොට නැගෙනහිර හිටපු දැන් අශ්රෆ් මේ මැතිතුමා කල්පනා කරා. එතකොට ඒත් ඒ විදිහටම මේ මුස්ලිම් ජනතාවගේ ඒ ජාතිවාදය අවුස්සල ඉවර වෙලා මම මුස්ලිම් ජනතාවගේ අයිති වෙනුවෙන් පෙනී හිටිනවයි කියලා ඉවර වෙලා අශ්රෆ් මැතිතුමත් ඒ ආකාරයෙන්ම කටයුතු කළා. එතුමත් ඒ බලයට ගිහිල්ලා ඒ දේශපාලන බලය අරගත්තා. ඒ තමයි මුස්ලිම් කොංග්‍රස් එක හැදුනේ. ඒ තමයි ඉස්සෙල්ලා මම හිතන්නේ TLF එකත් එක්ක හිටියන එක කාලේ මුස්ලිම් යුනයිටඩ් ෆ්‍රන්ට් කියලා 77 ප්‍රතිවර්ණයේදී 77 එකට TLF එක. ඊට පස්සේ 81 DDC එකට හම්බුන්නේ නැහැ කියලා අපේක්ෂකත්වයේ සමර්ථන් වලට ඒ තමයි SLMC කතාගෙන ඉවත් වුණා නේ TLF එකේ. එතකොට දැන් මෙතනදී දැන් මම කල්පනා කරන්නේ මේ විදිහට. මොකද නැගෙනහිර පළාත් සභාවේ මම ඉන්නකොට දැන් අපි සිංහල ජාතිය මහ ජාතිය වුණාට නැගෙනහිර පළාත් සභාවේදී අපි සුළු ජාතියක් හැටියට තමයි එතන හිටියේ. එතකොට දැන් අපි මුස්ලිම් කොංග්‍රස් එකත් එක්ක එක්කව වෙලා එක්සත් ජාතික පක්ෂය තරග කළා ඉවර වෙලා අවසානයේදී ඒ කියන්නේ 2008 උපදෙස් 2008 2008 අපි මැතිවරණයට ඉදිරිපත් වුණා. ඇත්තටම මුස්ලිම් කොංග්‍රස් එකත් එක්ක එකතු වෙලා හරි මැතිවරණයක් තිබ්බනම් අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරනවා. නමුත් ආණ්ඩුව හරි මැතිවරණයක් තිබෙන්නේ නැහැ. ආණ්ඩුව විශේෂයෙන්ම දෙමළ ප්‍රදේශවල ආණ්ඩුව ආණ්ඩුවේ බලය පාවිච්චි කරලා ඉවර වෙලා ඒ ඡන්දේ කොටින්ම කිව්වොත් සමහර ඡන්ද මැදස්ථාන ඡන්ද තියෙන්නේ 980 නම් ඡන්ද පිටියේ තිබුණා ඡන්ද 991ක් 92ක් ඒ වගේ. ඒ කියන්නේ ඡන්ද තියෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පිටියේ තුර තිබුණා. ඒකට අපි ලාවේ LTT එකෙන් කරේ නැද්ද ඔකට මේ ඡන්ද බාධාවක් ඇති වුණා නේද මේ ඡන්දයට? ආණ්ඩුව ඡන්ද පිටි පිටින් පිරෙව්වා. LTT එකෙන් බාධාවක් වුණ නැද්ද? LTT එකෙන් බාධාවක් මම හිතන්නේ කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ කියලා. LTT එකට කරන්න පුළුවන්කම තියෙන්නේ කොහේ හරි බෝම්බයක් පුපුරලා හරි මොකක් හරි එකක් කරලා ඉවර වෙලා හානියක් කරනවා මිසක්. නමුත් අම්පාරේ තිරික්කෝවිල් වගේ ඒ වගේ ප්‍රදේශවල මේ සාමයත් එක්ක මොකද තිරික්කෝවිල් ප්‍රදේශයේ තියෙනකොට ඒ හරියේ ආණ්ඩුවේ බලපෑම ටිකක් අඩු වුණා. තාණ්ඩුවේ ශක්තිය එතන තිබුණා. මම හිතන වාකරේ ඇරෙන්න නැගෙනහිර සම්පූර්ණයෙන්ම රජයේ යටතේ තමයි පාලනය වුණේ. එතකොට සාමෙත් එක්ක ඇත්තටම ඔය හැම ප්‍රදේශයකටම යන්න පුළුවන්කම තිබුණා එදා රනිල් වික්‍රමසිංහතුමාගේ පොඩි කාලය තුල. ඒතර කෙසේ වෙතත් දැන් මෙතනදී මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ දැන් මේ භාෂා ප්‍රශ්නය නිසාම තමයි ඇත්තටම අපේ මේ ಜಾති තුන බෙදුනේ. නැත්තම් එදා අපි ගත්තොත් එදා නිදහස ලබා ගත්තේ අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට. ඒතරද ඇත්තටම මම හිතනවා එදා බණ්ඩාරනායක අගමැතිතුමාට කරන්න තිබුණේ බලය ගත්තට පස්සේ මොකද දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අවුරුදු 12කට කියන්නේ අවුරුදු ගණනකට පස්සේ ඉතුමියගේ කාලේ එදා ඉතුමියගේ තාත්තා කරපු වැරද්ද නිවැරදි කරා. මොකද දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාව බවට මේ නම් කරා. එතකොට දැන් ඒකෙදි ඇත්තටම බණ්ඩාරනායක මැතිතුමාට කරන්න තිබුණේ බලයට පත් වුණාට පස්සේ සිංහලයි දෙමළයි දෙකම රාජ්‍ය භාෂාව කරලා ඉංග්‍රීසි අනිවාර්ය කරා නම් ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කරා නම් එහෙනම් අද ඔක්කොම ළමයි ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන අද මුළු ලංකාවෙ ඉන්න ඔක්කොම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. එමනම් මේ භාෂා ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. මොකද කමියුනිකේට් කරගන්න බොහොම ලේසි. දැන් අපි පළාත් සභාවේ ඉන්නකොට මොකද දෙමළ භාෂාව මට තේරෙන්නේ නැතිකම නිසා එතකොට මට මේ පරිවර්තකයේගේ මයික්‍රොෆෝන් භාවිතයෙන් තමයි මම දෙමළ භාෂාවේ කතා කරන දේවල් තේරුම් ගන්නෙ. ඊළඟට එතකොට ඔබතුමා මේ එතනදී මේ කොයි ආකාරයෙන්ද දැන් එතකොට ඒකම තමයි දැන් සිදුවීමක් හැටියට ගත්තොත් දැන් උතුරු නැගෙනහිර දැන් කියනවානේ TN එකයි මුස්ලිම් කොංග්‍රස් එකතු වෙනවා කියලා. මොකද ඒක පොදු භාෂාවක් කියආට කියලා. දැන් එතනදී මේ සිංහල ජනතාව ජනනායක කැටිට ඔබ කොහොමද හිතන්නේ එතන ඔබට තියෙන අයිතිවාසිකම් මොකද්ද එතන? පළවෙනි එක භාෂාව විතරක් එකට එකතු වුණාට අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂම නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ගත්තොත් අම්පාර මම ඒකට තවත් ප්‍රශ්නයක් එකතරොත් එක්සත් ජාතික පක්ෂය. එතකොට කොයි විදිහටද මේ අවස්ථාවේදී ගමන් කරන්නේ? සන්ධාන ගන්නවා TN එක නැත්නම් සන්ධාන ගන්නවා වෙනවද මුස්ලිම් කොංග්‍රස් එක්ක? පළවෙනි එක මේකයි.
अभी पलवीनी कपी अरगत ई प्रदेश कोलमगत सिंगल दिमल मुस्लिम मे आकार नगनीर अंपार डिस्ट्रिक्टे कोलम डिस्ट्रिक्टे किसी वेसाने इतने मे जाति तुनम इकट जीवत्न इतने कोलम इकट जीवत्न पुलवाना अंपार डिस्ट्रिक्टे अभी इकट जीवत्न बेरी अरे मगे प्रश्न एक इतकोट अंपार डिस्ट्रिक्टे जीवत्न सिंगल मिनसु वेनम जीवत्न दिमल मिनसु वेनम जीवत्न मुस्लिम मिनसु वेनम जीवत्न इतने मेक एट मे बर अरगड़े एतकल्लती जातिवादी पक्ष तुम इतकोट एक्स जाति पक्ष की मे जाति तुनट मेकट इकन पुलवा पक्ष इतोट दिमल कट्टीट इकन पुलवा एक्स जाति पक्ष तुम मुस्लिम कट्टीट इकन पुलवा इतोट सिंगल कट्टीट मे जाति तुनटम इकन पुलवा इकम पक्षतम एक्स जाति पक्ष इतने पहुगे पलात्सभाव तुले मट विशेष किया पुलवा मुखद मम ये मुस्लिम कांग्रेस आंदुअट आंदुअट इकला मुस्लिम कांग्रेस अपेपत्यम इंदगेन आंदुन रुपया तिस्दाहक धीमनावा करगेन मुस्लिम जनता पावादुन कोटिम किवत मुस्लिम जनता प्रश्नगेन पलात्सभाव तुली गोलू कथाकरण इतकोट मटतम कथाकरण मुस्लिम जनता प्रश्नगेन पलात्सभाव तुले इवगेम दिमल कट दिमल जाति प्रश्न विशदानी के लिए हेमोम हितुआ दैन दिमल महायमति के पत्तु नाम दिमल जाति उक्कुम प्रश्न विशदान पुलवा नमूद मे आंडु अटते ये पिल्यान महायमति तुम चंद्रकांत मेति तुमा ये महायमति तुमा मे महायमति उनाट दिमल जाति प्रश्न आटे कक्वत विशदान या कथागरित दिमल जाति प्रश्न आपुआम इक्को या सभा में मगैर लगिया हेमल एत्ता या कटवाहगे नहीं दिया मुकद आंदोट विरुद्ध कथाकर भय होना समार विलावटे आगे जीवित रथ प्रश्न कीने को ममदा नहीं मुकद आगे सेक्रेटरीवाद मेहि आरक्षक कलापेदिम मेरुआ ये रघु के लिए वेला यागे सेक्रेटरी इतकोट कुल आरक्षक कलापेदि मरलदे अम्मे इत अदेन का मेरुवे कऊद कीने का ताम हुयागन पुलवांकमक ने इतने ये हेम प्रश्न वेणुएंब फलात्सभा मम कथाकर इतोट दिमल उदवीय उक्कुम प्रश्न मम तमें फलात्सभा कथाकर वेडियम आंडोट किलिम गाल जनाधिपतिमाट इवगे आरक्षक एमतिमाट इतने मे हेम प्रश्न के मम भोम सर कथाकर दी ग्रीस दौगी काले हदिशीनीत दिखरावत तीयागन आंडु गिनाव ग्रीस सिंगल प्रदेश पटंगर ग प्रदेश इट पास दिमल प्रदेश वगेम मे प्रश्न अतिवला इट पास मुस्लिम प्रदेश अतिवेला इट पास उपतुमा मे मे चंदी मेवन क्राई के रज विषय मम मे उपतुम विशेष किया पलवनी अभी अरगत्म एक मिथन आप प्रश्न अभी अरगत्ते मम विश्वास मिथन अपे जाति अर भाषा प्रश्न अतिवन निशा जातिवादी पक्ष अतिवेला अद देशपालन अरगलेखन मिथन गियाट दिथन दी अभी तेरुंगोनी की प्यक्तर एकाक्तम दिन जमल जनता सिंगल नायकत्व कि यम किसी अविश्वास गुण नगिल तीर कृद तीसगान युद्ध युद्ध इवरुना अभी कल्पनाकर युद्ध अतिवे ऐ के लिए इतोट अभी दिमल जनता ये तीन अविश्वास अभी अयंकर इतोट एक फर्स्ट क्वेश्चन ऑफ द लैंग्वेज मैटर नाउ इन ऑर्डर टू सॉर्ट ऑफ बिल्ड दैट ट्रस्ट